ਹੁਣ ਕਹਿ ਵਾ ਗਿਣਾ ਲੈ ਆਧਾਰ ਕਾਰਡ ਲੈ ਕਿਰਪਾ ਕਰਕੇ ਖੁਦ ਗਿਣਾ ਬੋਂਡ ਡਿਸਕਟ ਤੀਨਾ ਆਈ ਆੜ ਮਗੁੰਨੇ ਹਾਂ ਬਾਦੀ ਹੈ ඒවාගම තමයි අපිට උදව් කරනවා මේ උගත්තින් මගේ මේ ලෙවෙලමයි දෙන්නකින්නේ ඉහර සල්ලි ව්වා මේ සර බඩු සල්ලි බඩු ලුන්නා උගත්තින් ලැබේවා. මේක අපි දෙන්නේ කොතල්ල නැද්ද ගන්න ඒක කරේ මට නෝකර ප්ලෑන් කරලා කරේ මේක බාගෙන් බාගෙට අරන් යා ලංකා පවුර අපි ඔන්න අද ආවා අපේ පළවෙනි වැඩසටහන වාහනේ දීලෙවෙල්ලා වාහනේ අලුතෙන් ගත්තන් පස්සේ පළවෙනි වැඩසටහන. ඉතින් අපි කලිනුත් මේ වැඩසටහනට ආවා බඩු වගයක් බෙදා දෙන්න. අදත් අපිට විදේශගත වෙලා ඉන්න අපේ මිස් කෙනෙක් බඩු වගයක් දීලා තියෙනවා, මුදල් වගයක් දීලා තියෙනවා මේ ළමයිට දෙන්න කියලා. ඉතින් අද වාහනේ යන්න බෑ, ඒ පාරේ වලවල් ගොඩක් කිලෝමීටරක් විතර පයින් යන්න තියෙනවා. ඉතින් අපි මෙතන ඉඳලා ඒ ටික අරන් යන්න තමයි හදන්නේ. කරේ හරි අතේ හරි අරන් ගිහලා දෙන්න වෙනවා. අපි යන් එනවා. මේ අලි ඉන්න අර මේ මේව තියෙන්නේ ගස් උඩ මේ මේව ගහලා තියෙන්නේ පැට අලි මේ. මට දාලෙන් කියමුද බයිකේ? ඉතින් අද වැඩසටහන ආරම්භ කරපු පළවෙනි දවසම ඉතින් අපිට හොඳ කට්ටක් අන්න වුණා. මොකද මේ පාරේ යන්න බෑ, වාහනේ යට වදිනවා. වාහනේ පරිස්සම් කරගන්නත් ඕන. ඉතින් කිලෝමීටරයක් විතර පයින් එන්න වුණා. පයින් එන ගමනත් හරිම දුෂ්කරයි. මේ පැත්තේ පේනවා ඇති අලි ඉන්නවා කියලා බෝඩ් ගහලා තියෙනවා. ඉතින් වටේටම කුඹුරු වල පැල් ගහලා තියෙනවා. ඉතින් ඒ වුණත් බඩු ටික දෙන්නත් ඕන. පයින් එන්න සිද්ධ වුණා ඉතින් අපිට. මග යනකොට හැංගිලා ඉඳලා පණි දන්නේත් නැහැ.
කරන්ට නැතුවෙන ගෙදර කවුද කරන්ටක තියෙනවා නෑනේ චුවර නේද ඇදරදා යන්න බෑමේ අව්ව නේද ඔව් වාහන එන්න බෑ අරේ වදිනවා මග දාලාවේ ඔව් ලෑවෙ මටත් එහා දාලාවේ ඔව් වාන දිහන වැෑබෑමට අත්තය වැ පටන් ගන්න අත්තය ඉන්න අද කට්ටිය ගෝමද ලයිට් එදාන්නු පේනවා බාතිය බාතිය කොහොමද කෝ අම්මා ටිකක් දෙ හෝ බාතිය හලෝ ළමයා කොහොමද එහෙමද අය අමාරුද එන්න හෙට අම්ම එන්න මෙහෙට බඩු ටික අරන් මෙහෙ පුටුවකින්වත් තියන්න බඩු ටික පුටුවකින්වත් තියන්න දාඩිය හරි කමන්නේ දැන් කතා කරන්න නැද්ද මේ දවස්වල මොකද ඈ ප්‍රබෝධනී මොකද ප්‍රබෝධනීටවි බරු ටිකක් ගෙනාව වැඩ නැද්දම් මේ දවස්වල ගිහිල්ලා ඔවුන් කෑමක් ගෙනාව අදාල කන්න කිරිපැකට්ටෙකුත් ගෙනාව බොන්ඩ ඩිස්කට් තියෙනවා අයියට මොකුත් නෑ එපාද මොනවද කන්නේ එනම් නංගිට දෙනව මේ රංගි නං ගන්න ඕන දෙයක් ආයිබුවන් ලංකාවේ වගේම සෑම් සියලු දෙනාගෙන්ම ඉතින් ලංකා පවුර අපි අද ආවා ගල්ගමුව බඩල්ගමුව මේ ගල්ලෑව ප්‍රදේශයට ඉතින් අපි මේ ප්‍රදේශයට ඇවිල්ලා කලින් අපි මේ නිවසේ මේ දරුවෝ ගැන වීඩියෝ දෙකක් තුනක් කරා ඉතින් මේ වැඩසටහන් බලලා අපිට මුලින්ම අපිට මේ වැඩසටහනට අපේ කැනඩාවේ ඉන්න සල්දාදු මහත්මිය අපිට උදව් උපකාර කරලා තිබුණා ඒකෙන් අපිට රුපියල් 34,000 වගේ මුදලක් ගෙවලා තිබුණා ඒකෙන් අපි කලින් කෑම බීම ඒ වගේම බෙහෙත් හේත් ගන්න ඉතුරු සල්ලි ටික ලබා දුන්නා ඒ වගේම අපි ඊට පස්සෙත් අය ඇවිල්ලා අපේ තිලිනි වෛද්‍ය රත්නෙ මිස් මේ දරුවන්ට අවශ්‍ය රෝද පුටුවක් අපි ලබා දුන්නා ඉතින් අද දිනේ අපි ආවේ අපිට නැවතත් මුදල් වගයක් කියලා තියෙන අපේ කැනඩාවේ ඉන්න සල්දාදු මහත්මිය රුපියල් 25,214ක මුදලක් කියලා තියෙනවා මේ දරුවන්ට අවශ්‍ය කරන කෑමට බීමට බඩු ටිකක් ඒ වගේම ඉතිරි මුදල් ටික අතට ලබා දෙන්න කියලා වෙලා එවලා තියෙනවා. ඉතින් රුපියල් 25,214ක මුදලක්. ඒකෙන් අපි අද දිනේ කෑම බීම බඩු ගෙනාවා. ඒ වගේම ඉතිරි මුදල් ටික මේ දරුවන්ට දැන් දුව දවස් 7ක් වෙනවා නේද අසනීප වෙලා. මෙයාට මොකද්ද මේ ડોක්ටර් කියලා දෙන්නේ අපි? වගුබඩු දෙකට විස බීජයක් ගිහිලා. ඒකට මොකද දැන් කරන්න පුළුවන් නේ? ඇයි අනන්නේ බයයි අනන්න එපා
ඉතින් ඕකයි තත්ත්. ඉතින් අම්මත් කුකුල් පාම් එකනේද වැඩ කරන්න. ඉතින් මෙයාලා අම්මා වැඩට යන දවසට තාත්තා ඉන්නවා, තාත්තා වැඩට යන දවසට අම්මා ඉන්නවා. ඉතින් කුඹුරක්වත් නැහැ. අපිට අද පුළුවන් වුණා පරිප්පු සීනි හාල්, එතකොට ගෙදරට අවශ්‍ය කරන ලුණු කැටේ, ලුණු ගෙඩියේ ඉඳලා හැම දෙයක්ම, බිස්කට් කිරිපිටි හැම දෙයක්ම අපිට පුළුවන් විදියට ගෙනත් දෙන්න පුළුවන් වුණා. ඉතින් අපි මූලිකව අද ඉතුරු අපිට අපේ අත ඉතිරි මුදලත් අද ලබා දෙනවා. මේ මුදල් බඩු දුන්නේ මේ අම්මේ තාත්තේ අපිට අර කලින් අපි බඩු වගේක් ගෙනලා දුන්නේ, බෙහෙත් ගෙහෙත් ගන්න සල්ලි දුන්නේ. ඒ මිස්ම තමයි අපිට රුපියල් 25,400ක් එවලා තියෙනවා. ඉතින් ඒකෙන් අපි බඩු ගත්තා. ඉතුරු මුදල තියෙනවා මෙතන. ඒ මුදල තාත්තේ බාර ගන්න. මේකෙන් මේ හරි දරුවන්ට බෙහෙත් ඒත් ගන්න, ඒ ටික ඕන දේවල් වියදම් කර ගන්න. මේ ඉතින් ලංකා පවුර අපි අද තමා අවුරුද්දෙන් පස්සේ පළවෙනි වැඩසටහන පටන් ගත්තේ. පළවෙනි වැඩසටහනෙන්ම අපිට ලැබිලා තියෙන මුදල් වලින් අපි දැන් තියෙන වැඩ කටයුතු කරගෙන යනවා. නිවාස හදන්න තියෙන ඒවා, එතකොට මාර ඔලු කට්ට බද්ධ කරන්න මුදල් දීලා තියෙන ඒවා. ඉතින් මේ වැඩසටහන් කරගෙන යන්න අපිට මූලික ශක්තිය අද එන්න මේ නිවසට රුපියල් 25,014ක මුදලක් ලබා දීලා තිබුණේ කැනඩාවේ ඉන්න සල්දාදු මහත්මිය. එතුමිය කලිනුත් අපිට මේ නිවසට අවශ්‍ය කරන බඩු, ඒ අවශ්‍ය කරන දේවල් කියලා දුන්නා. ඒ වගේම මතක් කරන්න වෛද්‍ය තිල්නි වෛද්‍ය රත්න මිස් රෝද පුටුව ගන්න උදව් කරා. ඉතින් අදත් අපි ඒ මුදල් වලින් ඉතිරි මුදල් ටික අතට දීලා කෑම්බියම් බඩු ගෙනලා දුන්නා. ලංකා පවුර අපේ තියෙන එකම වෙනස ඒකයි, ඔයාලා මුදල් දෙනවා අපි විශ්වාස කරලා, අපි ඒ මුදල් වලින් නිස්කලමනාකරණයක් කරලා අවශ්‍ය කරන බඩු ටික අරන් ගිහලා ඉතිරි මුදල් ටිකත් අතට දෙනවා. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ අපි කරගන්න පින විතරයි. ඉතින් මේ වගේ අහිංසක දරුවෝ පෙන්නලා අපිට මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ ඉතිරි කරගන්න. ලංකා පවුර අපි තරුණයෝ හැටියට අපිත් රැකී රක්ෂා කරන ගමන් තමයි මේ සමාජ සේවාවක් කරන්නේ. ඉතින් ඒක අපේ හිතට හරිම සතුටක්. ඉතින් ඔයාලත් එකතු වෙන්න අපිත් එක්ක පුළුවන් විදියට අපි මේ නැතිබැරි මිනිස්සුන්ට උදව් උපකාර කරමු. ඉතින් ලංකා පවුර අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරගන්න කියලා අපි ආදරෙන් මතක් කරනවා. ඒ වගේම අද අපිට මේ උදව් කරපු කැනඩාවේ ඉන්න සල්දාදු මහත්මියටත්, හැදු වැඩු දෙමව්පියන්ටත්, එතුමියගේ පවුලේ සෑම සියලු දෙනාටමත් බොහොම පින් අයිති වේවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. දෙවි දේවතාන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව, කරුණාව, දයාව ලැබේවා. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ පිහිට ආරක්ෂාව, කරුණාව, දයාව එතුමියට ලැබේවා. කරන කියන රැකී රක්ෂා දිනුවෙන් දිනුවට පත් වේවා. ඒ වගේම දීර්ඝාෂ ලැබේවා. ලෙඩ දුක් කරදර තියෙනවා නම් ඒ කරදර බාධක හැම දෙයක්ම මේ කරගන්න පින් බල මහිමෙන් නැති වේවා. ඉතින් නිදුක් නිරෝගී භාවය ලැබේවා. එතුමිය බලාපොරොත්තු වන්නා වූ නිවන් මඟ අවබෝධ කර ගැනීමට ශක්තිය ධෛර්ය ආශිර්වාදය ලැබේවා කියලා ලංකා පවුර සම්පත් වන මම අපේ ටීම් එකේ සහෝදරයෝ ආදරෙන් මතක් කරනවා. ඉතින් එතුමියටත් ලංකා පවුර අපිත් එක්ක රැඳිලා ඉන්න පින්වන්ත අම්මල තාත්තල සහෝදර සහෝදරයන්ටත් අපි විශ්වාස කරලා මුදල් ලබා දෙන ඒ සෑම සියලු දෙනාටම. මොකද මේ මුදල් අපිට ලබා දෙන්නේ එතුමියලා රට රාජ්‍යවල ගිහිලා ලංකාවේ ඉඳලා විවිධ දුක් කරදර කම්කටොළු රැකී රක්ෂා කරලා නිදි මරාගෙන ඒ ලැබෙන මුදල් වලින් අපිට පින් සිද්ධ වේවා කියලා තමයි මේ මුදල් මේ දරුව වෙනුවෙන්, මේ දෙමව්පියෝ වෙනුවෙන් ලබා දෙන්නේ. අපි බැඳිලා සිටිනවා ඒ ටික නිසි කළමනාකරණයක් කරලා ඒ අයගේ අතටම ලැබෙන්න දෙන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි වලට ඒ දැනුම් දෙන්නේ අපි මේ මුදල් ලබා දුන්නා, ඒ දේ දැකලා ඒ දෙමව්පියන්ටත් ඒ ලබා දුන්න අයට සතුටු වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපි හිතේ තියෙන ලොකුම පින. ඉතින් ඔයාල සෑම සියලු දෙනාටම බොහොම පින් සිද්ධ වේවා. පොවිදින් සනීප වුණා නම් දෙයනේ කියලා නේද? දැන් 24යි මේකට. මෙයානේ මේ මෙයාට දැන් කීයද? දැන් 15 වෙලා 16 ලැබුවේ. ප්‍රබෝධනි කොහමද? ඈ මට කන්නේ අඩෝ දවස් 7ක් වතුර උරක් වප්පොන්නේ. කන්නේ යෑම කන්න ඕන. කන්න බෑ. බඩගිනියෙන් නැද්ද? කතා ඈ බඩගිනියෙන් නැහැ. මිස්ටර්
ඒ සයවාගම තමයි අපිට උදව් කරනවා. මේ උංගක් පින් මගේ මේ ලෙඩ ළමයි දෙන්නෙක් ඉන්නේ. ඊයේ සැරේ සල්ලි එව්වා. මේ සැරේ බඩු සල්ලි බඩු දුන්නා. උංගක් පින් ලැබේවා. ඇත්තට මේ වෙනින් සිද්ධ වේවා. මේ ළමයට උදව් කරන්නට කියන්න වචන නැහැ මහත්තයා. ඒ හින්දා මට සතුටුයි. නාට දැන් රෝද පුටුකුත් අපිට හම්බුණා. පින් සිද්ධ වේවා කියලා ඉතින් අම්මලාට තාත්තලාට වචන කියා ගන්නත් අමාරුයි. ඉතින් මේ දෙමව්පියෝ මේ හරි ඉන්නේ දුප්පත් අසරණයි. ඉතින් කතා කරන්නවත් වැඩිය තේරුමක් නැහැ. ඉතින් එයාලා කියන්නේ මේ උදව් උපකාර කරපු සංසීල් දානම බොහොම පින් අයිතිවා කියලා. ඉතින් ලංකා පවුරේ නම් අපි අපේ වාහනේ දීලා අවුරුද්දෙන් පස්සේ පළවෙනි වැඩසටහන සමු ගන්නවා. අපි හොඳ දෙයකින් තමා හැම දෙයක්ම පටන් ගන්න, හැම දෙයක්ම අවසන් කරන්නේ හොඳ දෙයකින්. ඉතින් ඒ නිසා අපිටත් හොඳ දෙයක් වෙනවා, අපිටත් සතුටුයි. ඉතින් අපිට අපි මේ යන හැම වැඩසටහනකටම ඉතින් උදව් උපකාර කරන සෑම සියලු දෙනාටම බොහොම පින් සිද්ධ වේවා. ප්‍රබෝධිනි අපි යන්නම් එනවා. අපි ගිහිල්ලා එන්නම් අය. කන්න බෙහෙත් ගන්න. බාතිය අපි යන්න. බාතිය අපි යන්නද? නෑවද? නෑවද? බත් කෑවද? බත් කෑවද? කෝ රෝද පුටුව? රෝද පුටුව කෝ? අපි යන්නම් එනං ඈ. හා බයි. අපි යනව ඈ. අපි ගිහලා එන්නම් ආය. උනේ අපි යනව ප්‍රබෝධිනි. ආදී නැගෙන්න මම දැනගෙන ලබයි. නැගෙන්න නැගෙන්න. නෑ මාළු යාට.